ඉතවතුනි මා පිටු පස තිබෙන මේ මහ මුහුද අද බොහොම රළු සහිත මුහුදක්. අපේ ජීවිතය දිහා බැලුවමත් විශේෂය නදාප වර්තමානයේ ජීවත්වන කාලය දිහා බැලුවමත් අපි සිටින්නේත් ඉතාම රලු ස්වෝභභාවයක් ඇති දේශයක් තුළයි. මිනිසුන්ගේ ජීවිත විවිධාකාර ප්‍රශ්න සමඟ, ආර්ථික ප්‍රශ්න, දේශපාලනීක ප්‍ර් පො ප්‍රශ්න කෝවිදධානමයේ ප්‍රශ්න මේවා බොහොම රළුලෙ සපේ ජීවිතය වෙතට ගලාගනේ නාතර, අපි කොහොමද මේවාට ප්‍රතිචාරය දක්වන්නේ. දැන්. වරක්. අපේ Yesසුස් වහන්සේ ගලීලේ මෝදේ ගමන් කරා වූ ඔරුුවක් තුල සිටින විට ඒ ඔරු අවට තිබුණා වූ මුහද එක පාරටම කුුණාටුවකින් රළුවුණඒ රළුවීම තුළ ඒ බෝට්ටුව ඇතුළේ හිටියා වූ උන් වහන්සගේ ගෝල පිරිස බයවෙලා ඔවුනුත් රළුණ ඕවුනුත් කෑකෝ ගැහුවා නමුත් Yesසු වහන්සේ බොහොම නිශ්චලව ඒ වගේම බොහම අර්ථන් විත ලෙස ඒ මොහොතේදී ක්‍රියා කළා. එනම් උන්වහන්සේ රළු නොවී කලබල නොවී කල්පනාකාරීව උන්වහන්සේ ඒ රලු මුහුදට අනක් දුන්නා එය නිශ්චලවන ලෙස ඒ ආකාරයෙන්ම ඒ රලු මුහුද නිශ්චල වුණ. හිතවතු නිට්ටිකක් හිතන් ඕන අප පිමි වෙලාවේදී. අපි හැමෝම මුළු ලෝකයාම රළු ජීවිතයකටයි දැන් සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපට විවිධාකාර පැතිකඩවලින් ප්‍රශ්න එන්න එන්නම වැඩිවීම. අපි දකින්නේ අපේ ජීවිතය හරහා එන, රලු ස්වභාවයන් ලෙසයි. දැන් මේ රලු ස්වභාවයන් වලට. මේ රළුකම එක්ක අපේ ජීවිතයේ ගැටන ප්‍රශ්නවලට අපි කොහොමද මූුණ දෙන්නේ. අපි කොහොමද ඒවා සමඟ මෙවලාවේදී ගනු දෙනු කරන්නේ කියන එක ඉතාම වැදගත්වෙනවා. මේ යට ගිය සතිය තුළ අපි ඉතාම, කණගාටු දායෙක සිද්ධීන් කීපයක් දැක්කා. එනම් අපගේ රජය හා අපගේ ජනතාව අතර රළු ස්ෝභභාවෙන් ගැටීම් මැතිවෙනෝ. මේක අපේදේශයට හොඳ තත්වයක් නොවෙයි. අපි ආර්ථීක ලෙස කඩා වැටින තත්ත්වයක සිටිනනාතර. ගෘෂිකර්මය පැත්වෙනුත් විශාල ප්‍රශ්න රාශියකට අපි මැදිවී තිබෙන මේ මොහොතේදී. අනි පැත්තෙන් කෝවිඩ් නිසා ජනතාව පීඩිතව සිටින මේ මොහුතේදී. අපි හැම දෙනාගේම ෂිත් අපි නිශ්චල කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිශ්චලතාවය තුළින් අපි රලු ස්වභභාවයන් එෙක්ක එන ගැටලුවල්ට. අපත් රණු නොවී නිශ්චල භාාවෙන්යුතුව. කල්පනාකාරීව ප්‍රක්්නාගෝචරව. අපි ඒ රණු ප්‍රශ්නවලට මූුණ දෙමින් ඒවා ගැන ක්‍රියා කරන්ඩුවන. එනිසා අපි මොන පැත්තේ හිටියක් ප්‍රශ්නයක් නෑ. මොන දේශපාලන මත අපට තිබනත් කමක් නෑ.ඒවගේම අපි රජය පාර්ශවයද විරුද්ධ පාර්ශවයද කියන එක කිසි ප්‍රශ්නයක් නෑ. එවගේම පාලකයන්ද, එවගේම රකේ ජනතාවද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි හැමෝටම වගකීමක් තියනවා. මෙවෙලාවේදී. අපි රටක් හැටියට දේශයක් හැටියට මේ මූුණ දෙන ප්‍රශ්න වලදී. රලු ස්වභාවය ඒ ප්‍රශ්න දැරුවත්. ඒවාට මු මුහුණ දෙන අපි රළු ස්වභහාවෙන් තොරවිය යුතුයි. මේ ගැන ටිකක් ඔබ හිතන්න. මන්ද අපි දකින්නේ. එක පැත්තක් රළුවෙනකොට අනිත් පැත්තත් රළ වනොත් ඒ දෙක හැප්පීමේ දී එතන විශාල බිඳීමක් සිදුවෙන. මහාමූද දෙෙත්ත එහෙම නේද. එක රළු රැලක් එන අතරම, තමත් රවු රැලක් ඇවිල්ල හැප්පෙන විට ඒ රල බිඳ වැටීම කාටුවක්වත් ප්‍රයෝජනයක් නෑ. ජීවිතේ නම් ඒක එහෙම්මම තමයි. එනිසා ඔබ මේ ගැන හිතන්න කල්පනා කරන්න. අපි යාඥා කරමුෝ. ජීවිතේ රළු තත්වයන් වලට මුහුණ දෙන මනුෂ්‍යන්ට පිහිටවන්ට සිටින එකම ු වහන්ස අපි යවහන්සේට යාඥා කරනවා. අපේ දේශය මේ ජීවිතයේ රලු ස්වභභාවය සමඟ එන ප්‍රශ්නහා සමඟ ගැටෙන ජනතාවක් ද පාලකයන්ද සිටින මේ දේශයට ආශිර්වාද කරලා. අප හැම දෙනාගේම ජීවිත තුළ රලු ස්වභහාවෙන් තොර වූ කල්පනාකාරීව නිශ්චලව ප්‍රඥා ගෝචරව කටයුතු කිරීමක් සිදුකරගන්නට පාලකයන්ටත් රට වැසියන්ටත් ඔබහන්සේ උපකාර කළ මැනව. Yesසුස් වහන්සේගේ නාමෙන්නය අමෙන්. ඔබට ජේසපිහිටයි.